ඔබේ සිකුරාදා සුබ උදෑසනට ආයුබෝවන් කියලා ඔබව අපි පිළිගන්න වෙලාව. උදේ පාන්දර ඔබට මොනවද හිතෙන්නේ? හිතෙන්නේ මොනවද කියලාත් සමහර වෙලාවට අපිට කල්පනා කරලා බලන්න සිද්ධ වෙනව වෙන්න පුළුවන් නේද? හිතට ඇවිල්ලා අතෑරලා යන හැම සිතුවිල්ලකට මෙහෙම අතෑරලා යන්න අපි ඉඩ දෙනවද කියලා ඔබට කල්පනා වෙන දවසක් බවට පත්වේ අද දවස. පුංචි පුංචි වැඩ කරද්දී මේ ඇවිදිද්දී යාළුවෙක් එක්ක කතා කරද්දී මොනවා හරි දෙයකට යද්දී අපිට පොඩි පොඩි සිතුවිලි එනවා. මෙහෙම කරොත් හොඳයි, අරම කරොත් හොඳයි. ඒව සමහර වෙලාවට අපි නොදැනුවත්ම තව නිමේෂයකින් අමතක වෙලා යනවා. හැබැයි ඒ වගේ සිතුවිල්ලක් මතක තියාගෙන යම් මොහොතක ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් ජීවිතේට කොච්චර බරක් ඒකෙන් ඔබට දැනෙනවද කියලා, ඒ කියන්නේ ජීවිතේ ඔබට බරක් කියන එක නෙමෙයි, ඒ සිතුවිල්ලට ඔබ කොච්චර බරක් දෙනවද කියන එක ඔබටම දැනේවි. ඒ හින්දා අද දවසේ සිකුරාදා නුගසවන අපිත් එක්ක රැඳෙන්න අපි ඔබට ආරාධනා කරනවා. ඒත්කම මේ අපි දන්නවා සිකුරාදා නුගසවනින් අපි සූදානම් වෙන්නේ තව ජීවිතයකට එබිකම් කරලා, තව ජීවිතයකට ගිහිල්ලා ඒ ජීවිතයෙන් යමක් ඔබට දෙන්න, ඔබත් මාත් එකතු වෙලා ඒ ජීවිතයට අපි එබිල බලලා ඒ ජීවිතයෙන් ගන්න පුළුවන් වටිනා දේ අපි අරගන්නවා. ගොඩක් වෙලාවට අපි සාර්ථක ජීවිත කියලා කියන්නේ බොහොම අමාරුවෙන් පුංචි තැනින් පටන් අරගෙන ජීවිතේ හිණිපෙත්තට ගියා නම් ඒ ජීවිත සාර්ථක ජීවිත කියලා අපි හිතනවා. නමුත් අද අපි එක කතා කරන මේ කතානායිකාවට ජීවිතයේ ආරම්භයේදී බොහෝ දේවල් ඇයට තියෙනවා. ඇගේ නිවසෙන් පසුබිමින් දෙමාපියන්ගේ නිවසේ බොහෝ දේ ඇය වෙනුවෙන් පිරීලා තියෙනවා. හැබැයි ඒක කාලෙකදී ඇයට ඒ දේවල් නැති වෙනවා. අපි බලමු ඒ නැති වෙනවද අහිමි කරගන්නවද කියලා අපි ඇත්ත එක කතා කරලා බලමු. නමුත් ඒ සියල්ල ආකාමකා දාලා ජීවිතයේ යලි දවසක ගොඩ නැගෙන ඇය අද දවසේ අපේ රටේ කතා වෙන කාන්තාවක් බවට පත් වෙලා ඉන්නවා. ඇයගෙන ලංකාවේ ඇයට තියෙන තැන පිළිබඳව අපි කතා කරනවා. ලංකාවේ ඉන්න විශිෂ්ටතම කාන්තාවක්, නිර්ණායක වලින් ඇය හඳුන්වලා දෙනවා නම් 2018 වර්ෂයේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ව්‍යවසායික කාන්තාවට හිමි රන් සම්මානය ලැබෙන්නේ ඇයට. ඒත් එක්කම ශ්‍රී ලංකාවේ ඉන්න විශිෂ්ටතම කාන්තාවන් 50 දෙනා තෝරද්දි ඒ අතරින් කෙනෙක් ඇය. තව ලැබූ දිනු දේවල් ගොඩක් තියෙනවා. ඒ අතරින් තව එකක් මතක් කරන්නම්. ස්ලිම් බ්‍රෑන්ඩ් එක්සලන්ස් සම්මාන උළෙලෙදී හොඳම ව්‍යාපාර සම්මානයට හිමි සම්මානය මෙවර හිමි වෙන්නේ ඇයට. වෘත්තිමය වශයෙන් ලංකාවේ වෙළඳසැල්වලට, සුපිරි වෙළඳසැල්වලට කල් තබා ගන්න පුළුවන් විදිහට ඔබ අපි ආහාරයට ගන්න පලා වර්ග සකස් කරලා ඒ ගොඩනගපු ව්‍යාපාරයක් තමයි ඇගේ ව්‍යාපාරය. වර්තමානයේ වන විට ඇය රන්බත් ඕගනික් ෆුඩ් පුද්ගලික ආයතනය මෙන් නැත්නම් අවන්හල් ජාලේ කළමනාකාර අධ්‍යක්ෂිකාව විදිහට කටයුතු කරනවා. ඇය නමින් ජානකි කත්‍රියාරච්චි. ආයුබෝවන් ඔබතුමියට. ඇය පදිංචි පිළියන්දල. අම්මා නන්දාවති පෙරේරා මහත්මිය, තාත්තා ඩීඩී කොරනිස් මහත්මයා. පවුලේ අයියලා දෙන්නයි, පවුලේ අක්කලා දෙන්නයි, අයියයි, ඒ වගේම ඇය පවුලේ බාලයා, තාත්තා විදුහල්පතිවරයෙක්, දේශපාලනඥයෙක්, ඒ වගේම හොඳ ගොවි මහත්තයෙක්. අම්මටත් ජීවිතයේ යම් වෙලාවක රැකියාවක් විදිහට ගුරු වෘත්තිය ලැබුණත් ඇය ඒක බාරගන්නේ නැතුව ප්‍රතික්ෂේප කරලා ඇය ඇගේ වැඩ කටයුතුත් එක්ක ජීවිතය ගෙවනවා. දැන් ජානකි මහත්මිය, මේ ගොඩක් ගැණු ළමයින්ගේ ජීවිතයේ වීරය තාත්තනේ. හැබැයි ඔබේ තාත්තා ඔබට සුපිරි වීරයෙක්. ඉදිනෙදා වැඩ කරන්නේ, කොහෙට ගියත් අතේ ඉල්ලිලා යන්නේ, ජීවිතේ මොනව හරි දෙයක් ලබා ගන්නවා නම් ඔබ විශ්වාස කරන්නේ ඒ ඔබේ තාත්තා වෙනුවෙන් කියලා. ඔබ හැමදේම කරන්නේ, ඔබ ජයග්‍රහණ ලබන්නේ ඔබේ තාත්තා වෙනුවෙන්. නමුත් අපි දන්නවා එක්තරා අවස්ථාවක ඔබ උසස් පෙළ විභාගයට ඔන්න මෙන්න කියලා තියෙද්දී ඔබේ ජීවිතයේ සුපිරි වීරය ඔබට නැති වෙනවා. ඔබ වෙනකොටත් යම් ජයග්‍රහණ ලබාගෙන ඉන්න වෙලාවක ඒ වගේ තැනකදී ජීවිතය ඔබ කඩා වැටුණාද? බොහෝ දුරට. මොකද මගේ පුංචි කාලෙදන් හරි සුන්දර ළමා කාලයක් තිබුණේ. අම්මගේ තාත්තගේ ආදරය කියන එක කිසිම අඩුවක් නැතුව තිබුණා. එහෙම ඉඳලා තාත්තා තමයි හැම දෙයකටම, කියන්නේ අම්මා ගෙදර දොරේ වැඩ ටික් කළාට තාත්තා තමයි හැම දෙයකටම මාව ධෛර්යමත් කළේ. තාත්තගේ හැම හැකියාවකම මගේ ඇඟේ තිබුණා. ඒ වගේම තමයි මගේ ජයග්‍රහණ පිටිපස්සේ ඒව බලාගෙන හිටියා තාත්තා. ඒ කියන්නේ එයා හරි ආසාවෙන් ඒක වින්දා මගේ ජයග්‍රහණ. ඉතින් එතකොට ඒ හැමදේම නැති වෙනකොට විශේෂයෙන්ම මගේ ක්‍රීඩා කෞශල්‍යයන් 13 15 ක්‍රීඩා ශූරතාවේ ඉඳන් 19 හිල ක්‍රීඩා ශූරතාවේට යනකල් මං පාසලේ ක්‍රීඩා ශූරිය. ඒ වගේම ඩිස්ත්‍රික් තරඟ, ජාතික මට්ටමේ තරඟ, ඔය හැම එකක්ම ජයග්‍රහණය කළා. කරද්දි මම ප්‍රැක්ටිස් යනකොට අවශ්‍ය කැම්බීම ටික මට තෝරලා ගෙනහල දුන්නේ තාත්තා. මාව එක්කන් ගියේ පොඩි කාලේ තාත්තා.
මං ගත්ත හැම සම්මානයක් මේක එයාගේ සම්මානයක් වුණා. ඉතින් ඒ විදිහට මගේ ගිනින් පැත්තත් එහෙමයි. මං පන්තියේ පළවෙනියා වෙනකොට හරි ආසාවෙන් මගේ වාර්තා පොත දිගහැරලා ඉස්සෙල්ලම බැලුවා තාත්තා. අම්මට ඉස්සෙල්ලා මං දුවගෙන ගිහලා තාත්තා ගෙදර තමයි report එක දෙන්නේ. ඉතින් එහෙම වෙලා ඉඳද්දි එකපාරටම සාමාන්‍ය පෙළ විභාගයෙන් උපරිම දක්ෂතා ගත්ත මම ඒ අවුරුද්දෙම ක්‍රීඩා ශූරිය වෙච්ච මම ඒ ඔක්කොම කරගෙන උසස් පෙළට යනකොට තාත්තා නැති වුණාම මම එතකොට හිතුවා දැන් මං කාට පේන්නද මේවා කරන්න කියලා. එතෙන්දී සෑහෙන කඩාවැටීමක් වටුණා. ඒ කියන්නේ මේ මොනවා වුණත් ඔබ අතෑරියේ නැහැ ජීවිතේ. අතෑරියේ නැහැ. දැන් මේ එතකොට ඔබේ ජීවිතේ පරමාදර්ශී චරිතය තාත්තා. ඇත්තටම තාත්තා. දැන් අපි කලින් කිව්වා වගේ ඔබේ පියා විදුහල්පතිවරේ දේශපාලනඥයෙක් ඒ වගේම අපි අර කියන්නේ හොඳ ගුවි මහත්තයෙක් කියලා. මේ සියලු වැඩ තියෙද්දි තාත්තා කුඹුරු වැඩ අතෑරියෙත් නැහැ. ගෙදර වැඩ අතෑරියෙත් නැහැ නේද? ඔව්. ඒකයි මං කිව්වේ අපේ අම්මගේ තාත්තගේ ජීවිත හරි සුන්දරයි. තාත්තා පිළියන්දර නගරාධිපති. තාත්තා ගොඩක් දේශපාලනය කළා. ඒ වගේම කුඹුරට උදේ පාන්දර 4ට ගියත් ගෙදර ගෙදරට අවශ්‍ය ටික අරගෙන ඇවිල්ලා ඊට පස්සේ අම්මත් එක්ක කුස්සියට උයන්න උදව් වෙනවා. ඉතින් ඒ දවස්වල ගමේ ගොඩක් අය හිටියා උයන්න උදව් කරන්න හැම දෙයකටම ඒ දවස්වල කට්ටිය ඉන්නවනේ. ඉතින් ඒ වුණාට තාත්තට පුළුවන් වෙච්ච හැම වෙලාවකට අම්මට රතුරුණු ගෙඩියක් සුද්ධ කරලා දුන්නා. පොල් ටිකක් ගාලා දෙනවා. විශේෂයෙන්ම කොස් ටික කැපුවට සුද්ධ කරලා පස්සේ කොස් ටික කපන වගකීමෙන් මේක තාත්තා බාර ගන්නවා. අන්න ඒ වගේ හරි එකමුතුවක් ඒ දෙන්නගේ තිබුණා. නිකන් ඉන්න වෙලාවට මම දකිනවා ඉස්සරහ පැත්තේ ස්තෝපුව වල වාඩිලා දෙන්නත් එක්ක කතා කර කර ඉන්නවා. ගමන් බිමන් යන්නේ එකට. අන්න ඒ වගේ මම අද සමාජයේ මම ලොකු අඩුපාඩුවක් විදිහට දකින හරිම සහයෝගය සහ ආදරේ ඒ දෙන්න අතරේ ගොඩාක් තිබුණා. අනිත් එක එකිනෙකාට ගරු කිරීම. මං හරිම ආස දෙයක් ඒක. කවදාවත් අම්මා තාත්තා ටිකට කියාගෙන ගියෙත් නැහැ. තාත්තා අම්මගේ ගෞරවේ නැති වෙන්නේ එක වචනයක්වත් කිසිම දවසක පාවිච්චි කරලත් නැහැ. ඉතින් ඒක මම පොඩි කාලේ ඉඳන් මගේ ජීවිතේට මම හරි ආසාවෙන් බලාපොරොත්තු වෙච්ච දෙයක් තමයි ඒක. එකිනෙකාට ගරු කිරීම සහ ආදරය කිරීම පවුල් සංස්ථාවක් ඇතුළේ. තමයි තාත්තා අපිට ඔබට දැනෙන තාත්තා තාත්තල එහෙම තමයි. පන්සලේ චෛත්‍ය හදන කාලේ මාසේ අන්තිමට වැටුප අරගෙන ගෙදර එනකොට අනිත් අයගේ සාක්කුවේ වැටුප පත පඩිපත තියෙන්නේ නැති. තාත්තගේ පඩිපත තිබුණ නැහැ සාක්කුවේ නේද ගෙදර ඉද්දී. ඔව්. ඒක පන්සලේ ලොකු හමුදුරු තමයි කියන්නේ. ඒක ගැන අපේ අම්මා කවදාවත් රණ්ඩු කළෙත් නැහැ. ඒක තාත්තගේ හැටි. තාත්තා හැමදාම කියන දෙයක් තමයි මම හම්බ කරන්නේ සල්ලිනේ මේ මිනිස්සු කියලා. ඒ තරමට තාත්තට තාත්තා සමාජ සේවය කළා. ඒ වගේම පන්සලත් එක්ක ලොකු බැඳීමක් තිබුණා. ඇත්තටම ගමේ පන්සලේ හාමුදුරුවෝ කියනවා වගේ ඒ පන්සල අදටත් ගමට ඉතුරු වෙලා තියෙන තාත්තා හින්දා. ඉතින් ඒ කාලේ තිබිච්ච ලොකු ප්‍රශ්නයක් තාත්තා විසඳලා ඒ පන්සල ඉතුරු වුණා ගමට. ඉතින් ඒ වගේම පන්සලේ හැම කටයුත්තකටම ඉතින් ඒ ආభాෂය මටත් එහෙම්මම තිබුණා. හැම තිස්සෙම බෞද්ධ පරිසරයක් ඇතුලේ තාත්තත් එක්ක හැම තිස්සෙම පන්සලේ ඉඳගෙන ඒ දේවල් කරලා ඉස්සරත් මං හිතන්නේ මං ඉස්කෝලේ යන්න ඉස්සෙල්ලා වෙන්නේ නැති දහම් පාසල් යන්න නැත්තේ. ඉතින් උදේට මල්ටික් කඩලා දෙන්නේ තාත්තා. ඉතින් මගේ ජීවිතේ මං අද තීච්ච දේවල් අද වෙච්ච ප්‍රශ්නවලට දුක්ඛම් කටළු වලට ওই හැම දෙයකටම අර තාත්තගේ අතින් ඉල්ල පන්සලට ගිය ඒ අන්නරේ මට තියෙනවා. අක්කලා දෙන්නයි අයියයි ඔබයි පවුලේ. ඒ අය අතරේ වැඩි වයස් පරතරයක් නොතිබුණාට ඔබයි ඒ අය අතරේ ලොකු පරතරයක් තිබුණා නේද? ඔව්. ලොකු අක්කමට ඉඩ අවුරුදු 12ක් වැඩිමල්, දෙවෙනි අක්කා අවුරුදු 10ක් වැඩිමල්, අයියා මට ඉඩ අවුරුදු 8ක් වැඩිමල්. ඉතින් පවුලේ බාලයා වෙන එක හරි වාසනාවක්ලු. ඒත් අර වගේ පරතරයකුත් එක්ක බාලයා වෙන එක
ලොකු වාසනාවක්. මොකද එතකොට ආදරේ ගින්ටික ඔක්කොම තනියෙන් උරුම වුණා මට. මේ අනිත් අය ලොකු හින්දා. ඉතින් පොඩි කාලේ මං වැඩියෙන් වින්දනම් ඒ වින්දේ අම්මගේ තාත්තගේ ආදරේ. ඔව්. දැන් මේ තාත්තගේ අතේ ඉල්ල හැම තැනම යන හැම දෙයක්ම කරන තාත්තත් එක්කම බද්ධ වෙලා ජීවිතේ ගෙවපු ඒ කාලේ අපි පොඩ්ඩක් මතක් කරමුද? ඉස්සර උදේ නැගිටලා තාත්ත කුඹුරට යනකොට ගඩක් කියලා මාත් යනවා. ආයි ඊට පස්සේ එතනින් අර මඩ පාගනවද මොනවාද ඒව නැහැ. දවසම නට නට ඉන්නවා එතන. ඊට පස්සේ ආයි හවසට කොටුවට ගියාට පස්සේ කොටුවටත් යනවා. මට මතකයි පුංචි කලගෙඩි දෙකක් තිබුණා. ওই කලගෙඩි දෙකට වතුර අරගෙන කොටුවේ වලවල් වලින් එළවලු වලට මම වතුර දානවා. ඒක හරි හරි මාසයි. ඒව තාත්තමට බාර දීලා තියච්ච දේවල්. ඉතින් ඒත් එක්කම තාත්ත රසිමියන් වලට යනවා. ඒ යනකොට අර ගෙදර ඉන්න පුංචි මෙක්කෙනාව අතින් අල්ලගෙන යනවනේ. අන්න ඒ වගේ හැම තැනටම මාව තාත්ත එක්කන් ගියා. ඉතින් එතකොට මම දකින්නේ අර තාත්ත නායකත්වය දුන්නේ කොහොමද ගමට. එතකොට කාවහරි පාලනය කළේ කොහොමද ප්‍රශ්න තිබුණා. ඉතින් එතකොට ඒ ප්‍රශ්න වලට තාත්ත මුණ දුන්නේ කොහොමද? ඉතින් ඒවා මං හරියට දැක්කා. ඉතින් එතකොට ඒ වගේම තමයි ඉතින් අම්මත් එක්කත් තාත්තගේ අතේ ඉල්ල හැමදේම ගියාට ගෙදර ටික කෙරුණේ අනිත් එක තාත්තමට ගොඩක් පොත් ගෙනහලා දෙනවා. මට මතකයි ඉස්සර අවුරුද්දේ එක සැරයක් රුසියන් පොත් ප්‍රදර්ශනයක් තියෙනවා. පොත් කන්දක් ගෙනහලා දෙනවා මට හැමදාම. හැබැයි පොත් කන්ද ගෙනහලා දුන්නාට මම එකක්වත් කියවන්නේ නැහැ. ඒ ටික කියලා දෙන්න ඕනේ අම්මා. මට කොච්චර කියවන්න පුළුවන් වුණත් අම්මට තමයි ඒ වගේ කීම දෙන්නේ. අම්මා මට පොත් කතන්දර කියලා දෙනවා. අම්මට හරියට කතන්දර කියලා දෙනවා. ඒ වගේම තමයි කුස්සිය උයන දේවල් පත්ති දේවල් මං අම්මා වී තම්බනකොට මම ළඟටලා හැම දෙයකටම උදව් වෙනවා. ඇත්තටම අර තම්බනේ වීටිකේ සුවඳ ඒක මට දැනුත් දැනෙන්නේ මම තාමත් මගේ ව්‍යාපාරයෙන් ඒක හොයන්නේ ඒ ටික හින්දා. ඉතින් ඒ වගේම තමයි කුස්සිය හරිම පිළිවෙලට කුස්සියක් තිබිලා අපි අද 5S කියනවා. ඒත් අම්මගේ මිරිස් ගැලැල් වින් පොල් කට්ටයි ඒ ටික තිබුණේ කොහොමද කියලා එක අටුවේ තීච්ච වෙන වෙනම වෙන් කරගත්ත ಜಾති ටික ඒව තමයි මට අද මතකේ තියෙන්නේ. අම්මගේ උපරිම 5S තිබුණා. ඒ 5S කවදාවත් කැඩිච්ච නැති 5S එකක් ඒක. අද අපි ජපානෙන් ඒක ලංකාවට ගෙන්නලා අලුත් දෙයක් වගේ කරනවා. ඉතින් ඇත්තටම මගේ අදට තියෙන ව්‍යාපාරේ මම කුස්සියෙන් හොයන්නේ අම්මගේ කැමැටි කිරහ ස්වභාවික රහ. ඒක තමයි මේ මට අම්මගෙන් උරුම වෙච්ච ලොකුම දේ. තාත්තගෙන් හැම ශක්තියක්ම ලැබුණා. අම්මගෙන් මට ඒක ලැබුණා. ඔව්. දැන් මේ ජීවිතේ මේ තරම් ආදරය කරපු තාත්තට 1977 දේශපාලන පෙරළියෙන් පස්සේ මචන් ඔබ ඉස්කෝලේ 3 වසරේ වයස අවුරුදු 9යි දේශපාලන විරුද්ධවාදීන් ගෙදරට ආපු වෙලාවේ දූට මොනවද දැනුනේ? ඒක මගේ ඇස් ඉදිරි පිටම වෙච්ච දෙයක්. රෑ 9ට විතර මම මිදුලේ සෙල්ලම් කර කර ඉන්නකොට අපිට ගෙදරට ගහනවා කියන එක ආරංචි තිබුණා. ඒ තාත්තා හැමතිස්සෙම කිව්වේ නෑ ගමේ අයනේ කරදරයක් කරන එකක් නෑ කියලා. 9 විතර මං හිතන්නේ 30ක් විතර කට්ටියක් මට මතකයි කඩු උස්සගෙන කෑ ගහගෙන ගෙදරට ආව. ඇත්තටම මං පිටිපස්සට දුවල හැංගුණා. ඒ හැංගෙනකොට මට ඇහුණා ගෙදර වීදුරු ටික චිරිචිරි ගාල වීදුරු ටිකට ගහන සද්දේ. ඒත් එක්ක මං අඩාගෙන ආපහු ඉස්සරහට එනකොට ඒ කියන්නේ විනාඩි ගානින් හැමදේම ඉවර වෙලා ඒගොල්ලෝ ගිහිල්ලා. මොකද ගමේ අය ගෙදර හිටියා. මගේ අයියා හිටියා. ඉතින් ඒගොල්ලෝ තාත්තා වට කරගෙන තිබුණා. තාත්තගේ අතට කඩුවෙන් ගහලා තිබුණා. අතට නෙමෙයි ඔළුවට ගහලා තිබුණේ. ඒ කියන්නේ ඔළුව තුවාල කරලා ලේ පෙරිපිරි පිළියඳ ලොට්ලෝස් කණු වටේ ඇවිද්දවන්න කියලා. ඒත් කඩුව කව කරන්න ගිහලා තාත්තගේ අතට වැදිලා තිබුණේ. ඉතින් ඒත් එතනින් එහාට තාත්තා වෛර කරගෙන ප්‍රශ්න විසඳන්න ගියේ නැහැ. තාත්තා හරි අමුතු විදිහකින් ඒ ප්‍රශ්න විසඳුවේ. තාත්තා නඩු දැම්මා. ඒ නඩුවෙන් මං හිතන්නේ ලංකාවේ පළවෙනිම දිනපු වන්දි නඩුව. ඒ සල්ලිත් ආපහු ගිහිල්ලා ඒගොල්ලම කරපු ගණේවත දේවාලේ උත්සවයකට නඩු නොම්බරෙත් එක්කම ලියලා දුන්නා. මෙන්න මේකෙන් හම්බෙච්ච වන්දි මුදල කියලා. ඒ සත පහක්වත් ගන්න නැතුව. මේ තමයි ඔබ ඒ කතා කරන තාත්තා. අපේ රූපයෙන් දකින්නේ. ඔව්. මේ ඔබ පුංචි කාලේ ඉස්කෝලේ ගියේ ගෙවල් ළඟ තිබුණු මාම්පේ කනිෂ්ඨ විද්‍යාලයට. ඔව්. පස්සේ ඔබ පානදුරේ යහපත් දෙනේ රාගේ කන්‍යාරාමයට ඉස්කෝලේ යනවා. ඒ පාසල තෝරගන්නත් විශේෂ හේතුවක් තිබුණා නේද ජානකි මහත්මිය? ඔව්. මම ගොඩක් ආදරය කරපු නන්ද කෙනෙක් ඉන්නවා හිටිය පානදුරේ. ඒ නන්දලා ගෙදර හැම නිවාඩු කාලෙක ක්‍රම යනකොට ඒ ගෙදරට ඉස්සරහ ගෙදර කක්කල දෙන්නෙක් හරි මට එකතු වුණා. ඒගොල්ලොත් එක්කම ඉස්කෝලෙන් ආසී තුන. මොකද ඒ ඉස්කෝලේ වෙනස් මංගී ඉස්කෝලේට වැඩි. ඊට පස්සේ මම නැහෙන් අඩන්න ගත්තා. මට ඒ අක්කල දෙන්නත් එක්ක
පාන්දර කොන්නන්ට යන්න ඕනි කියලා. හැබැයි ඉතින් අම්මයි තාත්තයි විරුද්ධ වුණේ නැහැ. වෙනසකටත් එක්ක මාව දැම්මා. ඉතින් පළවෙනි අවුරුද්දේ නැවතිලා ඒගොල් නන්දලා ගෙදර ඉඳලා ඒගොල්ලොත් එක්ක යන්න එන්න ගත්තා. ඉතින් එතකොට හරි වෙනසක්. හවසට ඒ අක්කලා ගෙදරින් පාඩම් කරනවා. ওই විදිහට තමයි පළවෙනි අවුරුද්ද ගියේ. ඊට පස්සේ ටිකක් කල් යනකොට තේරුණා ටිකක් කල් නෙමෙයි ටිකක් බොහොම කෙටි කාලෙකින් තේරුණා මේක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි මගේ දර මෙච්චර හුරතලීට ඉඳලා මට තනියෙන් ඉන්න බෑ කියලා. ඔව්. ඒ අතර මේ අපි දකින්නේ පුංචි ජානකි ඒ කාලේ පාසල් යන කාලේ ඡායාරූප. ඔව්. ඔව්. අපි ඒවා දකිමින්ම කතා කරමු. මේක පිළියන්දල මධ්‍යම විද්‍යාලයේදී පන්දරේ ඉස්කෝලෙන් මම ගිහිල්ලා පහේ පන්ති දිනවතුනා. ඒ කියන්නේ අවුරුද්දකටත් අඩු කාලයක් ගෙදර ඉඳලා ගියේ. ඒ යනකොටත් අම්මා අසන්තට එක්ක යන්න ඕනේ බදා දෙනකල් අම්මව තියාගන්න අම්මට ඕලියක් එක්කමයි කියලා. අන්න ඔව් ඒක තමයි. අර මේ ඔහො පානදුරේ ඒ අක්කලාගේ ගෙදර ඉඳලා ඉස්කෝලේ යන කාලේ සඳුදා ඉඳලා බදාද වෙනකම් ඔළුවෙක එක්කමක් එනවා නේද? ඒ නැත්තම් අම්මද මාව දාලා අම්මව දාලා යනවනේ. ආ ඒ අම්මව ළඟ තියාගන්න. ඔව් සඳට ආවහම බදා දෙනකල් මට හොඳ වෙන්නේ නැහැ ඔළුවෙක එක්කම. ඉතින් අම්මා බදාද හවසට ඉතින් පොඩ්ඩක් ෂේප් කරලා තියලා ගිහිල්ලා ආයි සිකුරාදා උදේට එනවා. මාව ගෙදර එක්ක යන්න. ඉතින් වීකෙන්ඩ් එකේ ගෙදර. මේ ඉතින් ඔහම ගිහිල්ලා අන්තිමට ඊළඟ ටිකක් කල් ගිහිල්ලා මම තනියෙන් ඉස්කෝලෙන් ගත්ත පහේ පන්තියේදී. ඇත්තට මං දකින මේ එතකොට මම ගෙදර ඉඳන් ආවේ. මට දැන් නම් විශ්වාස කරන්න බැහැ මං පහේ පන්තියේ දරුවෙක් පානදුරේට ගියාද තනියෙන් කියලා. පිළියන්දල ඉඳලා. ඒත් මං හිතන්නේ තාත්තා මට දුන්න ලොකු හයියක් ඒක. තාත්තට තිබුණා මාව එක්ක යන්න. ඒත් මට හැමදාම බස් එකේ ගියේ කාර් එකේ තාත්තා එක්ක නෙමෙයි බස් එකේ. මේ තාත්තා හැමදාම උදේට 6ට මාව පිළියන්දල බස් ස්ටෑන්ඩ් එකට ගෙනත් බැස්සුවා. ඊට පස්සේ මම මොරටුවෙන් බහැලා පාර පැනලා ආපහු නෑ මොරටුවෙන් බහැලා එහෙම මම පාන්දරේ බස් එකේ ගියා. ගියලා එනකොට බොහොම පරිස්සමට බස් දෙක මාරු වෙලා පිළියන්දල බස් ස්ටෑන්ඩ් එකෙන් බහිනකොට එතන තාත්තා ඇවිල්ලා මාව ගෙදර එක්ක යන්න. හැබැයි අර තනියෙන් දෙයක් කරගන්න ඒ ශක්තිය මන් දන්නේ මට හරි ලොකුවට දැනුණා ඒ තනියෙන් ඉස්කෝලේ ගිය කාලේ. මං හිතනවා තාත්තා ඒක මට දුන්නේ අනාගතයට මොකක් හරි මට මුහුණ දෙන්න තියෙන පෙර සූදානම් කරද කියලා. ituseni kanduleni salana andrayae vautavan satman karana apatti dule diyai mat kete ninai gahaveli malai mat apatti ඔබේ ජීවිතේ ඔබට වීරය වෙලා හිටපු තාත්තා කියන වචනයක් වචනයක් පාසා ඔබට පාඩමක්. ඔබ ගොඩක් දේවල් ඔබ තමයි මේ ඒ කියන්නේ ඔබ ඒ වචන හයියක් කරගෙන හිටියේ පහේ ශිෂ්‍යත්වයේ ඔබ පාස් වෙලා ඔබව කොළඹ ඉස්කෝලේක දානවා වෙනුවට ඔබේ තාත්තා තීරණය කරනවා ඔබව පිළියන්දලම නවත්තන්න. ඔව්. මොකද අයියයි පොඩි අක්කයි දෙන්නම කොළඹ ඉස්කෝලේට ගියේ. අයියා ලොකු අක්කයි. ඒත් මම ශිෂ්‍යත්වයේ ඉස්කෝලක් හම්බ වෙනකල් මාව දැම්ම පිළියන්දල මධ්‍යම විද්‍යාලයට. එතෙන්දි මට මතකයි මාර්තු මාසේ වගේ පළවෙනි නිවාසාන්තර ක්‍රීඩා වලට තිබිලා එදා මම අවුරුදු 13න් පහළ ක්‍රීඩා ශුරතාවේ දිනා ගන්නවා. එදාම තමයි ලියුම ඇවිල්ලා තිබුණේ මට කොළඹ පාසලක් ලැබිලා. මං කියන මට යන්න බෑ කියලා. එතකොට මං අර ඉස්කෝලට ආදරය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ තාත්තා කිසිම මට බලපෑමක් කළේ නෑ මෙතන ඉඳලා හරියන්නේ නෑ ඔයා කොළඹ යන්න ඕනේ. ඒ කිසිම ප්‍රශ්නයක් නෑ. මට කැමති නම් මං මට පිළියන්දල යන්න කිව්වා. ඉතින් එදා ඉඳන් ඇත්තටම මගේ තාත්තා මගේ පස්සෙන් හිටියා මිසක් මගේ හැම දෙයකටම ශක්තියක් වුණා මිසක් කිසිම දවසකට තාත්තගේ තීච්ච හයියෙන් තාත්තා කිසිම කෙනෙකුට බලපෑමක් කරන්නවත් එහෙම හැටියක් නෑ තාත්තගේ. හැබැයි මට උගන්නපු ගොඩාක් ගුරුවරු තාත්තා හරියට ගෞරව කරනවා. ඒ කියන්නේ තාත්තගේ ගෝලියෝ සමහරු. ඔව්. ඉතින් ඒකින්ද ඒ ශක්තිය මට තිබුණා. අධ්‍යාපනයේට වගේම ඉගෙනීමට වගේම ඔබ ක්‍රීඩාවටත් දක්ෂයි. ඔව්. ගොඩාක්. මොකද
ඇත්තටම මම කිය තාත්තගේ දේවල් තමයි මට ලැබිලා තියෙන්නේ කියලා. තාත්තා හොඳ මල්ල ක්‍රීඩකේ. බොක්සින් ක්‍රීඩකේ. ඉතින් මාව ක්‍රීඩාවට යොමු කළේ තාත්තා. හරි ආසයි මම ක්‍රීඩා කරනවට. ඉතින් ගෙදරවිල පාඩම් කරන කොටත් හැමදාම රැට මම කීයට පාඩම් කළත් තාත්තා හැරිලා ඒ වෙලාවට. පාන්දර මම නැගිටිනකොට තාත්තා නැගිටිනවා. නැගිටලා මම ඉස්කෝලේ යනකම් තාත්තා ඉන්නවා මගේ ළඟට වෙලා. පතපත්‍ර බලබල ඉන්නවා. ඒ වගේම තමයි මම ග්‍රවුන්ඩ් එකට යනකොටත් ඒ හැමදේම මට ඇස්ති කළ දෙනවා. ඉතින් දවසින් දවසේ මගේ ක්‍රීඩා කෞශලයන් වැඩි වෙනකොට මම ඊට පස්සේ ටොරින්ටන් ප්‍රැක්ටිස් එන්න ගත්තා. ඒ හැමදේකටම හැබැයි මම ටොරින්ටන් ප්‍රැක්ටිස් ආවේ කියලා තාත්තා මට ටොරින්ටන් එකක් ආවේ නැහැ. මේ ඒකත් මම කළේ බස් එකේ. මේ මට තාම වයස. එතකොට මම 9 පන්ති 10 පන්ති වගේ. මට තාම මතක ඇති ඉස්සෙල්ලා ගොඩක් බස් නැහැනේ. 116 මට්ටක්කුලි බස් එකක් තිබේ බස් එක දැන් නැහැ. ඒකේ ෆුට්බෝඩ් එකේ ඉල්ල තමයි මේ ඇවිල්ලා ටොරින්ටන් එක ළඟින් බහින්නේ. ඉතින් ඒ තරම් හරි සුන්දර කාලයක් ඒ කාලේ. ඔබ ක්‍රීඩා කරත් තාත්ත නිසානේ. දැන් මේ ග්‍රවුන්ඩ් එකත් යම් කිසි විදිහකට ඔබේ ජීවිතයේ අරමුණු හඹා යන්න කියලා දීපු තැනක් නේද? ලොකු දෙයක් මම ග්‍රවුන්ඩ් එකෙන් ඉගෙන ගත්තා. මොකද ඇත්තටම ග්‍රවුන්ඩ් එකට වැඳලා නැති ග්‍රවුන්ඩ් එකට පය තියන්නේ. ඉතින් ඒ ග්‍රවුන්ඩ් එකට ගරු කළා වගේම ඒකෙන් ලැබිච්ච දේවලුත් අද තමයි මේ ශක්තිය මට දැනෙන්නේ. මම කොච්චර දේවල් මගේ මේ දරා ගැනීමේ ශක්තිය විශේෂයෙන්ම පරාජයන්ට මුහුණ දෙන්නේ කොහොමද? ඒ වගේම ජයග්‍රහණයන් හම්බා යන්නේ කොහොමද? ඒක තමයි විශේෂම දේ. මොකද අපි ටාගට් එකක් ඇතුළ තමයි හැම දෙයකටම ලෑස්ති වෙන්නේ. ඒක ගන්නෙ කොහොමද? ඒක ඒ ජයග්‍රහණය අපිට ගන්න නම් අපි කොයි මාර්ගවලින්ද යන්න ඕනේ? අපි කොච්චර ප්‍රැක්ටිස් කරන්න ඕනද? ප්‍රැක්ටිස් නොකර හිටියොත් මොකද වෙන්නේ? අපි පරදිනවද? ඒ පරදුනොත් අපිට ඒ වේදනාව අපිට දරා ගන්න පුළුවන්ද? පරදුනොත් අපි ඉස්කෝලේට මොකද වෙන්නේ? මේ කුසලාන්නේ අපි ඉස්කෝලේට ගෙනහලා දෙන්න ඕනේ නේද? ඔය සේරම තිබුණා. මොකද අන්තිම වෙනකොට මම ඉස්කෝලේ ක්‍රීඩා නායිකාව. ලොකු වක්කීමක් මගේ ඔළුවේ තිබුණා. ඒ කාලේ වෙනකොට අපිට හරියට ක්‍රීඩා ගුරුවරයෙක් හිටියෙත් නැහැ. ඉතින් සමහර දවස්වලට ඉස්කෝලේ හිටිය පොඩි නංගිලව ප්‍රැක්ටිස් කරලා ඉවර කළා. ඒගොල්ලන්ගේ ගෙදරත් යවලා තමයි මම ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තේ. ඉතින් ඒ ජානකී කත්‍රියාරච්චි ක්‍රීඩිකාව ඔබ හරියට සෙල්ලම් කරා වගේම හරියට ඉගෙනත් ගත්තනේ. ඕ ලෙවල් හොඳට පාස් වෙච්ච ඔබ ඒ ලෙවල් කරන්න මැච් කරන්න ඔබ තෝරගන්නවා නේද? තාත් සමයක මැච් කරන්න කියලා. ඔව්. මගේ විශේෂයක් තිබුණේ නැහැ. මම හිතන්නේ අර හොඳට පාස් වෙච්ච හින්දා අදත් ළමයින්ට ලැබෙන දඬුවමනේ සයන්ස් කරන්න ඕනේ කියන එක. ඉතින් හැබැයි මම කළාට ඉතින් අන්තිම වෙනකොට ඒක කඩන් වුණා. හැබැයි ඒ කඩේම් කාලයක් ඔබේ ජීවිතේ ඔබ ඒ ලෙවල් කරන කාලේ ඔබේ ජීවිතේ වීරයා ඔබේ ජීවිතේ තිබුණු බලාපොරොත්තු කඩාවැටෙන කාලේ තමයි ඒ කාලේ නේද? ඔව්. ඇත්තටම කවදාවත් හිතේ නැහැ. මොකද දුවෙක් ඒ තරම් තාත්තා කෙනෙක්ගේ ආදරයක් ලබන්න පින් කරලා තියෙනවද කියලා ඇත්තටම මට හිතා ගන්න බෑ. ඒත් ඒක එච්චර ඉක්මනට අවුරුදු 20කදී ඉවර වෙනවා කියන එක මට ඊට වැඩිය දරා ගන්න බෑ. හැබැයි මම සන්තෝෂයෙන් මොකද අද වෙනකල් සාමාන්‍ය ආදරයක් ලැබනවට වැඩිය ඒ අවුරුදු 20දී මම ලැබපු ආදරෙන් මගේ මුළු ජීවිත කාලෙට මම පාඩම් ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒ පාඩම් එක තමයි මම අද ජීවත් වෙන්නේ. දැන් මේ ඔව් ඔබට වෙලාවකට හිතෙනදි කාටද මම මේ දේවල් කරන්න කියලා? ඇත්තටම මොකද ඒ කඩා වැටීම මට ලොකුට තිබුණා. දැන් ගෙදර එනකොට ජයග්‍රහණයක් අරන් ගෙදර එනකොට අම්මට ඉස්සෙල්ලා තාත්තනේ. ඒ කියන්නේ අම්මයි තාත්තයි දෙන්න එක ළඟ හිටියත් ඉස්සෙල්ලම් පුටු වෙන්නේ නැගිටලා මගේ ළඟට ආවේ තාත්තා. ඉතින් එතකොට අන්තිමට මට හිතුණා කාට පේන්නද මොනවා කරන්නද කියලා. ඒ ඔබට දැනුණු තැනක්නේ. ඔබේ ජීවිතේ වීරයා තාත්තා වෙච්ච හින්දා තාත්තා නැති වුණාට පස්සේ ඒ වේදනාව ඔබට දැනුණා. ඒ තනිකම ඔබට දැනුණා. ඒ නිසාම ඔබේ දරුවන්ට ඔවුන්ගේ ජීවිතේ වීරයා බවට ඔබවපත් වෙන්න ඔබ ඉඩ දෙන්නේ නැහැ නේද? මම ඉඩ දෙන්නේ නැහැ. හැබැයි මම නොදැනුවත් මේක සිද්ධ වෙලා තියෙන්නේ. මම මේක හිතලා කරපු දෙයක් නෙමෙයි. අර තාත්තගෙන් මට හම්බෙච්ච ආදරේ, රැකවරණේ සහ මග පෙන්වීම මං පොඩ්ඩක්වත් අඩු නොකර මගේ දරුවන්ට දුන්නා. ඊට පස්සේ මම ඒක ප්‍රාර්ථනා නොකළාට නිරායාසයෙන් මේක අනිත් පැත්තට සිද්ධ වෙලා. ඒත් මම නැතුව ජීවිතේ කඩන් වැටෙන්නේ නැති වෙන්න මම අදේ තුන් දිනක් ස්ථාවර තත්ත්වයකට පත් කරලා තියෙන්නේ. මම නැති නේ කියලා කඩන් වැටෙන්න ගන්න නැහැ ඒගොල්ලන්. ඔව් මේ සියලු දේ අතරතුර ඒ ලෙවල් කරන අතරතුර ඔබ විවාහ වෙනවා.
ඔබේ ලෙවල් සමත් වෙන්නේ දෙවෙනි පාර. ඔබේ ජීවිතයට ගොඩක් දේවල් තිබුණා. ඔබට අවශ්‍ය දේ ඔබේ තාත්තා දුන්නා. ගෙදර වටපිට පහසුකම් පසුබිම සියල්ල තිබුණා. හැබැයි ඔබ විවාහ වෙලා මෙච්චර කොළඹ නගරේ නාගරික පහසුකම් විඳ විඳ හිටපු ඔබ අනුරාධපුර තඹුත්තේගම ප්‍රදේශයට පදිංචියට යනවා. එතකොට ඔබ අවුරුදු 20ක ගෑනු ළමයෙක්. ඒ තීරණය ගන්නකොට කොහොමද ඒක අභියෝගයක් විදිහට ඔබ අරගත්තේ? අනුරාධපුරයට ගිය අපි වගා කරන්න. වගා කරන්න කොහොමදත් මං ආසයිනේ. ඉතින් ඒක අමුද්දයක් උන්නේ නැහැ මට. ඉතින් ඒ ගිහිල්ලත් මං හරි මාසාවෙන් තමයි ජීවිතේ කිසිම අභියෝගයක් මම දුකක් කරදරයක් කියලා බාරගත්තේ නැහැ. ඒ හැමදේම මං ඇත්තටම දකින මගේ ජීවිතේ එක හොඳක් තමයි හැමදේම මං සන්තෝෂෙන් බාරගත්තේ ඒක. සන්තෝෂෙන් බාරගන්න තමයි ඒකට මූණ දුන්නේ. එහෙම නැත්නම් අපි අඬා වැටිලා අඬා වැළපිලා මූණ දීලා වැඩක් වෙන්නේ නැහැ. එතන ගිහිල්ලත් මට මතකයි අපි කුඹුරවල වැඩ කරපු අයට කැමටි කිව්වෙත් මම. ඉතින් ඒගොල්ලන්ටත් පුදුමයි. මොකද ගම්වල හිටියේ කියන වයසක අය. ඒගොල්ලෝ ඇති වෙන්න ගෙවල්වල උයලා උයලා පන්නරේ ලැබිලා. ඒත් මම වැඩ කරන අයට 10ට තේ ටික හදාගෙන යනවා. ආපහු 12 වෙනකොට කැම ටික හදාගෙන යනවා. එතකොට මට මතක් වෙන්නේ අපේ අම්මා මෙහෙම නේද කළේ කියලා. එතකොට මගේ ඇඟේ හිටියේ අම්මා. මේ අම්මා කුඹුරු වැඩ කරන්න ඇයි මෙහෙම කෑම හැදී තේ වෙලාවට මේ කෑම ටික දුන්නා. දවල්ට මේ කෑම ටික දුන්නා. ආයි හවසට අනිවාර්යයෙන්ම රස්නේ පිටින් තේ කරන් යන්න ඕනේ. තේ කරන් ගියේ කොහොමද නිවෙන්නේ තියෙන්නේ. ඔය හැමදේම එතකොට ආක්‍රමණය කරන්න ගත්තා අම්මා මගේ ජීවිතේට. එතන ඉඳන් පෞල් ජීවිතය තුළ සහ එතනින් ඉස්සරහට මටත් නොදැනීම අම්මා ගෙදර කරපු දේ තමයි මං ඊට පස්සේ කරන්න ගත්තේ. ඉතින් එතනින් මං වැටුන්නේ නැහැ. මොකද හරි දෙයක් මට පොඩි කාලේ ලැබිලා තිබුණනේ. පොඩි කාලෙම මට අම්මව ලොකු කෙනෙක් නොවුනට තාත්තගේ ප්‍රතිරූපයෙන් ඇත්තට මම්මව ආවරණය වෙලා තිබුණේ. ඒ යෝධ ශක්තිය අපේ ගෙදර හැමතැනම තිබුණා. ඒත් දැන් ඊට පස්සේ මං ගත්තා අම්මගේ චරිතේ. අර තඹුත්තේගම ජීවිතේ කොච්චර කටුක වුණත් ඒ ඉන්නකොටත් ඔබ ඒ ජීවිතයට හුරු වුණා හැබැයි නෑ. ඇත්තටම මොකද කටුකයි කියන්නේ මං හරි ආසයි ඒ පරිසරයට. අදටත් කවදා හරි දවසක විඳින්න තැනක් තියෙනවා නම් මං හරි මාසයි කටුමැටි ගහපු ඒ ගෙදර. ඒ පරිසරේ හරිම සුන්දරයි සහ හරිම නැවුම්. මට ඒක මන් දන්නේ ඒක මේ නාගරික පරිසරය වගේ ඒක සංකර නෑ. සුන්දරයි සරලයි හරිම චාම්. ඒ වගේම හැමදේම අලුත් දේවල්. අපේ ලොලුවක් කෑවත් පලා වර්ගයක් කෑවත් හැමදේම අලුත්. ඉතින් එතකොට ආසාවෙන් ඉන්නවා නම් ඕන තැනක අපිට ඉන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඔරොත්තු දෙන්න පුළුවන්. අද කතා කරමින් ඉන්නේ ජානකී කත්‍රියාරච්චි මහත්මියත් එක්ක. ඇය රන්බත් ඕගනික් ෆුඩ් අවන්හල් ජාලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය. ඒ වගේම 2018 වසරේ අපේ රටේ හොඳම ව්‍යවසායික කාන්තාව, ස්ලිම් බ්‍රෑන්ඩ් එක්සලන්ස් සම්මාන උළෙලේ හොඳම ව්‍යාපාර සන්නාමයට හිමි ඒ ගෞරවය හිමි වන්නේ ඇයට. ඒ වගේම ලංකාවේ විශිෂ්ටතම කාන්තාවන් 50 දෙනා අතරින් කෙනෙක් තමයි ජානකී කත්‍රියාරච්චි මහත්මිය. ඒ හිඳ ඒ ජීවිතෙන් අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා. දැන් ඔබ තඹුත්තේගම ඉඳලා 1992 දුව ලැබෙන්න ඉන්නකොට සැමියත් එක්ක ආයිමත් නැන්දම්මගේ ගෙදරට පදිංචියට එනවා. හැබැයි නැන්දම්ම ගෙදරට ආවට පස්සේ ඔබට කියන්නේ ඒ ලැබෙන්න ඉන්න දරුවා පුතෙක් වෙන්න ඕන කියලා. දුවෙක් ගැන ඇයට බලාපොරොත්තුවක් නැහැ. දුවෙක් නම් මේ ගෙදර ඉන්නත් එපා කියලා කියනවා මං හිතන්නේ ඔබට. ඔව්. ඒක මං හිතන්නේ අපේ සමහර පවුල් වල තියෙන දෙයක්. පිටින් මේ දරුවෙක් කියන එක හරි සම්පතක්, ගෑනු දරුවෙක් කියන එක පවුලකට බරක්.
ඇත්තටම ඉතින් බරක් නෙමෙයි. දරුවෙක් කියන්නේ වස්තුවක්. ඉතින් ඒ වස්තුව ගෑනුද පිරිමිද කියලා ප්‍රශ්නයක් නැහැ. කවුරු වුණත් අපිට සතුටින් බාර ගන්නවා. හැබැයි විශේෂයෙන්ම මම හරි ආසාවෙන් හිටිය දුවෙකුට. මොකද මගේ ලොකු අක්කට හිටිය වෝනික් වගේ දුවලා තුන්දෙනේ. මගේ ඔළුවේ තිබුණේ මම පොඩි ළමයින්ට දන්නේ ඒ තුන්දෙනා විතරයි. ඉතින් ඒකින්ද මට හොඳට මතකයි තමුත්තේගම තැඹිලි ගහක් තිබුණා. ওই තැඹිලි ගහෙන් මම හරියට තැඹිලි බොනවා මේ සුදු බබෙක් හම්බෙන්න කියලා. මේ ඉතින් ඒකේ විදිහට වුණා. සුදුම සුදු දුවෙක් මට හම්බුණා. ඉතින් එතකොට ඉතින් මට හිතුණා දැන් මොන වගේ වෙනස්කමක් වෙයිද දන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් අර කොච්චර කතන්දර කිව්වත් අර ඉස්සෙල්ලාම ලැබිච්ච මිනි බිරියනි කියලා ලොකු ප්‍රශ්නයක් ඇති වුණ නැහැ ගෙදර ගියාට පස්සේ. ඊට පස්සේ ඉතින් හැමෝම ආදරය කරන්න ගත්තා. පවුලි පළවෙනි මිනි බිරියට එහෙම ප්‍රශ්නයක් වුණ නැහැ. එහෙම ප්‍රශ්නයක් වුණ නැහැ. ඔව් හැබැයි ඉතින් ඕ තමයි අපේ ජීවිතේ අපේ සමාජයේ අපි දාගෙන ඉන්න රාමු ඇතම් වෙලාවට ඇය ගැහැණු දරුවෙක් වුණත් පිරිමි දරුවෙක් වුණත් ජීවිතේ කොහොමද මුහුණ දෙන්නේ කියලා උදාහරණ ඔබ ළඟම තියෙනවනේ. ඔබත් ගැහැණු දරුවෙක් විදියට අපේ රටේ විශිෂ්ටතම කාන්තාවක් බවට වර්තමානයේ පත් වෙලා ඉන්නවනේ. දරුවෙක් හම්බ වෙන්න ඉන්න අම්ම කෙනෙකුට හිතට දැනෙන්නම හොඳ නැති දෙයක් හැබැයි ඔබේ හිතේ රැවුදි දී තියෙන්නේ නැත්තේ. නෑ ඇත්තටම මොකද මම අනුරාධපුරේ ඉන්නකල් අන්තිම මාසෙ තමයි මේ ඊට ඉස්සෙල්ලා ගොඩාක් මට ගෙදර එන්න කියලා කිව්වට අපි ආවේ නැහැ. මොකද ඇත්තටම අනුරාධපුරේ දාලෙන්න හිතුන්නේ නැහැ. අර ඒ කුඹුරුත් එක්ක මට ජීවත් වෙන්න ඕනේ වුණා. මේ අන්තිම මාසෙ තමයි මං හිතන්නේ දුව ලැබෙන්න හරියට මාසෙකට ඉස්සෙල්ලා තමයි ආවේ. මේ එකත් බැනලා ගෙදර ගෙන්න ගත්තේ. මේ එතකොටේත් ගමේ අයගේ තීච්ච එක මුතුකම ඔය හැමදේම හින්දා දුවද පුතාද කියන එක මට වැදගත්ුන්නේ. හැබැයි මගේ හිත යටින් මම ප්‍රාර්ථනා කළා මට දුවෙක් ඕනේ කියන එක. මේ නැන්දම් මට හිතින් කරපු අභියෝගයක්. ඒක කුසතුල දරුවෙන් මතු බුදු වන පෙතු කිරි කර පෙව්වෙයි උදම් අනන්නට රිසින නුඹ දුවකවුනත් මට පුතෙකු වුනත් මා නුඹට පුදන්නේ සැබෑව විදුලන ජීවිතයයි හැබැයි ඔබට දෙවෙනි දරුවා ලැබෙන්න ඉන්න කොටත් නැන්දම්ම මේ පණිවිඩයම ඔබට දෙනවා. ආයි දෙවෙනි වතාවටත් පුතෙක් ලැබුණොත් ඒ ගෙදරට එන්න එපා කියලා ඔබට කියනවා. ඔව් නේද? ඒක නම් පොඩ්ඩක් දරුණුවට දරුණා. මොකද හැබැයි ආයි ලැබුණේ දුවේ. එතකොට හැබැයි අසරණ වෙලා හිටියේ නෑ. මොකද එතකොට අපි වෙනම හිටියේ. මේ මට මතකයි ඉස්පිරිතාලේ බලන්න ආවිත් දවස් තුනක් විතර පරක්කු වෙලා ඒ ඇවිල්ලත් කිව්වේ වැඩක් නෑ ඉස්සෙල්ලා වගේමනි කියලා. දෙවෙනි දුව බලන්න ආවිත් සුමානකට සැඩක් විතර ඇවිල්ලා ජනේලෙන් පොඩ්ඩක් මෙහෙම කළා. කකුල අත ගාලා යනවා ජනේලයි නෑ ඇඳ තිබුණේ. මේ ඉස්සර වගේමනි කියලා. ඇත්තටම මේක තමයි අපි සමාජයේ තියෙන ලොකුම ප්‍රශ්නයක්. ඇයි දුවලට වෙනස්කම් කරන්නේ? ඇයි පුතුන්ට විතරක් සලකන්නේ? මේ ඉතින් ඒක මට ඒ කාලෙ ලොකුවට දැනුණා. ඇත්තටම එහෙම වෙනසක් කරන්න නරකයි. අපි ගෙදර හොඳ කෑම ටිකක් දෙන්න පුතාට. දුවලට දෙන්න කරන්නේ අඩු සැලකිලි. ඉතින් මං හිතන්නේ මේක තමයි නැති කරන්නේ. ඒ අදහස තමයි දුවෙක් ලොකු වෙනකොටත් දුවට හැමදේම කරන්න බෑ කියලා අපි කියන්නේ. ඒක තමයි මුළු ජීවිත කාලයම යන්නේ ගෑණියෙකුට මුකුත් කරන්න බෑ. ගෑණියෙක් කියන්නේ ගෙයි මුල්ලේ ගෙදර ඉන්න ඕනේ. අර අපි සාමාන්‍යයෙන් ගෑණු ගෙනුවන හැඳිමිටේ තරමට කියලා හිතලා ඒගොල්ලන්ව පැත්තකට කරලා කොන් කරලා දාන්න හදනවා. ඒ එතකොට ඉස්සරහට එන්න දෙන්නෙම නැහැ. ඒකට ඇත්තටම මූලික පසුබිම තමයි යෝක. ගැහණු දරුවෙක් ඉපදෙන්න එපා කියන එක ඒ ප්‍රාර්ථනාවම තමයි ගැහණු දරුවෙක් ඉහළට යන්නත් එපා කියන මේ ප්‍රාර්ථනෙට වෙන්නේ. ඒ වගේම පුතා ලැබෙන්න ඉන්නකොටත් ඔබට ඇනුම් පදහන්න වෙන්නේ නැති. ඔය බිමේම ඔය පසුබිමේම. ඒක මම හිතන්නේ බොහොම දැනුණා. හිත හදාගන්න එකම හේතුව තිබුණේ කමන්නේ අක්කටත් දුවල තුන්දෙනෙක් නේ කියලා. මේ ඉතින් එතකොට ඒ මන් දන්නේ නැහැ මට ඒ තරම් සතුටු දවසක් මගේ ජීවිතේම මේ තුන්වෙනි එකන පුතා කියලා දැක්කහම අර සේරම අභියෝග වලට මම මූණ දුන්නා.
දැන් ඔබ කොහොම හරි දරුව තුන් දෙනාවත් හදාගෙන ඇති දෙඩි කරගෙන උස් මහත් කරගෙන යන අතර එතකොට ඔබ බිම්මල් ව්‍යාපාරයකුත් යම් ආකාරයෙන් කරගෙන යනවා ඔය අතරේ තමයි කුසියේ ඉන්නකොට තමයි ඔබ ව්‍යාපාරික කාන්තාවක් ව්‍යවසායකාවක් කරන සිටිවිල්ලත් එන්නේ නේද ඔව් මල්ලුම් කපන්න හරි කම්මැලි ඒ වගේම තමයි හරි වෙලා යන වැඩක් දරුව තුන් දෙනා හත් එක්ක කරන්න අමාරුයි එතකොට මට හිතුණා මේක ඉක්වන්ට මැල්ලුමක් හදාගන්න පුළුවන් විදිහක් තියෙනවනම් මට වගේම අනිත් අයටත් මේක ලොකු දෙයක් නේ කියලා. එහෙම හිතලා තමයි මැල්ලුමක් කපලා කල් තියාගන්නේ කොහොමද කියන එක මම හොයන්න ගත්තේ. ඉතින් එතකොට කම්මැලිකමින්ද? අත්‍යවශ්‍ය කම්මැලිකමින්ද? නිකන් හිතන්නකෝ ගොඩකොළ මිටියක් අරගෙන සුද්ධ කරලා සෝදලා කපන්න ගියාට පස්සේ මොන දුකක් විඳින්න ඕනද කියලා. මේ ඔකට යන වෙලාවත් එක්ක ඒත් ඉතින් පොඩි කාලේ ගුණදේවල් නිකෑවේ. ඒ ගුණදේවල් කෑලා මතකෙත් එක්ක දැන් සංකරදේවල් කන්න හිතෙන්නෙත් නැහැ. දරුවන්ට ගුණදේවල් දෙන්නත් ඕනේ. දෙන්න ලේසි විදිහක් හෙව්වා. ඒකයි උනේ. ඒ ලේසි විදිහ හොයපු දේ තමයි අන්තිමට මුළු ලංකාවටම ඉස්සෙල්ලාම කපු පලාජාති නිෂ්පාදනය කරන ව්‍යාපාරයකට එන්න මග පෙන්නුවේ. හැමෝම කිව්වේ කරන්න බෑ කියලා. ආහාර තාක්ෂණය ගැන හොයපු හැම තැනකින්ම කිව්වා ලෝකෙ කවුරුත් කළ නැහැ ලංකාවේ කවුරුත් කළ නැහැ මේක කරන්න එපා කරන්න බෑ කියලා. ඒත් අපි එක්කලා. පළවෙනි පැකට් පහ ඔබ වෙළඳපොළට යවනවා. ෂොපින් බෑග් එකකට දාගෙන ඔබ අරගෙන යනවා. ඔව්. බස් එකේ යන්නේ. මොකද කිව්වේ මොනවද ලැබුණ ප්‍රතිචාර? ගොඩක් අය කැමති වුණා ගන්න. මොකද කපපු පලා පැකට් එකක් මේක ඇතුළේ මොනවද තියෙනවද මේක ඇතුළේ පණුව තියෙනවද කුණු තියෙනවද කෙස් ගස් තියෙනවද කිසිම වගකීම් සහතිකයකුත් නැහැ. ඒත් අර තීච් එකම දේ තමයි ඊට ඉස්සෙල්ලා අපි බිම්මල් සුපිරියන්සල් වලට සපයපු හින්දා ඒ විශ්වාසෙ තිබුණා. ඒක හින්දාම එකම එක සුපිරියන්සල්කින් ඒ පැකට් පහ ගත්තා. දවස් තුනකින් දවස් දෙකකින් යනකොට පැකට් තුනක් විකිණලා එදා ඉඳන් තමයි ව්‍යාපාරි පටන් ගත්තේ. පටන් ගත්තේ. ඔබ ධෛර්යවන්ත කාන්තාවක්නේ. ඔබ දරුවන්ගේ වැඩ කරලා රෙදිපිරි හොදලා කෑම උයලා බිම්මල් පැකට් කරලා පලා වර්ග පැකට් කරලා ඔක්කොම කරලා ඔබ ඒ දවස් ඉවර කරලා නිින්දට යන්න හදනකොට ඊළඟ දවසේ උදේට හැරෙන එලාම් එක වදිනවා. ඒ කටුක ජීවිතේ ඇති කියලා ඔබට කොයි වෙලාවකවත් හිතුනේ නැද්ද? නැහැ. දරුවෝ තුන් දෙනා වෙනුවෙන් හැමදේම කළේ මම හරි සන්තෝෂෙන්. මොකද මගේ පවුල වෙනුවෙන් මම අම්ම කෙනෙක් ඉදිරි ගෘහණියක් විදියට කරන්න ඕනි යුතුකම් ටික තමයි මම එතකොට කළේ. යුතුකමක් වගකීමක් කියන්නේ අපිට කරදරයක් නෙමෙයි. ගැහණියක් විදියට ඒක කවදාවත් හිතට එන්නවත් නොදිය යුතු චේතනාවක්. මේක කරදර නෙමෙයි. අපි අතින් ඉෂ්ට වෙන්න ඕනි දේවල්. අපි ඒක හරියට කළොත් තමයි දරුවන්ගේ අනාගතෙත් මේ හරියට හැදෙන්නේ සහ ව්‍යාපාර ටික හරියට හැදෙන්නේ. ඉතින් ඒකෙන් මම හරි සන්තෝෂයෙන් මේක කළා. රැට උදේ නැගිටින එළාම එක රැට වැදුනේ කියලා ප්‍රශ්නයක් නැහැ. මම හරි සන්තෝෂයෙන් කළා. හුදකලාව තනිකම කියන දේ ගැන කතා කරන්නේ එක කාලෙක හුදකලාවත් තනිකමත් ඔබ දෝතින් දරාගෙන ජීවත් වුනේ. හැබැයි ඒක ඔබට ප්‍රශ්නයක් වුණේ නෑ. ඔබ ඒවා හිස මුදුනේ තියලා පිළිගත්තේ නෑ. කොහොම වුණත් ඉතා අපහසුවෙන් ගෙදර දේවලුත් කරගෙන තමන්ගේ නිවසේ කුස්සිය ඇතුළෙම පලා වර්ග පැකට් කරන ව්‍යාපාරයට ටික දවසක් යද්දී GMP තත්ත්ව සාතිකේ තඹ වෙනවා. හැබැයි ඔව් ලංකාවේ පළවෙනි ගුඩ් මැනුෆැක්චරින් ප්‍රැක්ටිසස් තත්ත්ව සාතිකේ. ඒකටත් හේතුනේ අපිට ව්‍යාපාරයට ප්‍රශ්න ගොඩක් ආවා. සමහරු මා වට කරගෙන ප්‍රශ්න කළා කිසිම තත්ත්වයක් නැතුව මේක දෙන්නේ කොහොමද කියලා. ඉතින් එතකොටත් ඒක ලොකු අභියෝගයක්. මට මතකයි එතකොට මගේ දෙවෙනි දුව පහේ පන්තියේ ශිෂ්‍යත්වයට කවදාවත් දරුවෙක්ව මම වැඩි වැඩ කරවල නැහැ. ඒත් දැන් මට මේක කරන්න ඕනෙ හින්දා
ඒ දුව මගේ ළඟින් තියාගෙන එයාට ෆිෂත් පොතක් ගෙනහලා දීලා වෙනම මං ෆැක්ටරි ඇතුලේ තියාගෙන ඔය GMP මැනුවල් එක ලිව්වා. එතකොට ඒ කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඒත් මට හිතුණා මේක කරන්න ඕනේ කොහොම හරි කියලා. මම මේ තත්සහතිකේ ගන්න ඕන ලංකාවේ පළවෙනි එක ගන්න ඕනේ කියන එකත් මගේ ඔළුවේ තිබුණා. මේ එතකොට ඇදුම් කරුවන් 15 දිනක් විතර හිටියා. ලොකු දුවට බොනික් එක බලා ගන්නවා වගේ පුතා බලාගත්තා. ඉතින් ඒගොල්ලන්ට ගෑම්බීම සේරමක් දීලා දෙවෙනි දුවට නිදිමත දුන්නාම ගිහිල්ලා එයාවත් නිදි කළා. හැබැයි ශිෂ්‍යත්වයේ පේපර් වල මොනවා කළාද කියලාත් මම පළවෙනි එක විතරයි බැලුවේ. එතකොට මම දැනගත්තා මේ පොත මම තව ඉස්සරහට බලන්න ඕනේ නැහැ. මෙයා අනිවාර්යෙන් මේක හරියට කරගන්නවා කියලා. ඒත් ඉතින් එයාව මගේ ළඟ තියාගන්න ඕනේ හින්දා බොරුවට මේක හරි මේක වැරදි කීකී ආපහු ඒ ටික් කර කර එයාවත් ළඟ තියාගෙන මම අරකත් කළා. අන්තිමට අපේ ව්‍යාපාරික ස්ථානෙත් කිසිම අඩුවක් තිබුණේ නැහැ හදන්න දෙයක් ලොකුවට. ඒ හැමදේම අයිස්තෝ තත්සහතිකේට හරියන්න අපි ලෑස්ති කළ තිබුණේ. ඒකින්ද ලංකාවේ පළවෙනිම GMP තත්සහතිකේ අපේ ඇතෙන් ලබා ගන්න හැකි වුණා. ඔව් දැන් රෑ 11 12 වෙනකන් ඔබ මහන්සි වෙලා වැඩ කරනවා, සේවකයොත් එක්ක ගැටෙනවා, මේ සියල්ල කරන අතරේ අර ඔබ දරුවෝ බලා ගන්නවා කියලා කිව්වා වගේම ෆැක්ටරි වැඩ කරන අයට තේ එක හැදෙන්නෙත් ඔබේ ඇතේ. ඔව් තේ හැදෙන්නෙත් මම, උයන්නෙත් මම ඒ කාලේ. වැඩ කරන අයට කන්න බොන්න ටික හැදලා දුන්නෙත් මම. ඔව් දැන් මේ කොහොමද දැන් මේ සියල්ල කරගෙන යන අතරේ ඔබ පලා වර්ග පැකට් කරා, බිම්මල් ව්‍යාපාරය කරා, ඔය යන අතරේ ඔබට හිතෙනව අවන්හලක් පටන් ගන්න ඕන කියලා කොහොමද සිතුවිල්ල? ඔව් මං ඉස්සෙල්ල කිව්වේ පොඩි කාලේ ඉඳන් තිබුණේ කුඹුරේ වී ටික වපුරන ආසාව. ඒ වී ටික ගෙදරට ගෙනාවට පස්සේ අම්මා වී තම්බලේන සුවඳ මේ නහයට දැනුනේ. හරිම රසට මේ බත් කාපු බත් ටික. එතකොට මට දැනුණා ආපස්සට අපි මගේ ව්‍යාපාරික කටයුතු වලට මම කොළඹ ගියත් කිරි පැකට් එකක් බියලා ආයෙනවා. මොකද හැමතැනම තියෙන රසකාරක තියෙන මේ කෑම જાති. එතකොට මට හිතුණා මම පොඩි කාලේ කාපු කෑම අම්මා මට හදලා දුන්නේවා. මේවා දැන් කන්න තැනක් නැහැ කියලා. ඉතින් එතකොට මට දැනෙච්ච දෙයක් තමයි මොකද්ද මේ අඩුව? අපි හරියට කෑමක් කන්න තැනක් නැහැ. විශේෂයෙන්ම හැම තැනම තියෙන පිටරටවල කෑම කාලා අපි ලෙඩ හදා ගන්නවා. බාගට භාගයක් අපි ලෙඩක් එක්ක ජීවත් වෙන්නේ. මං ටිකක් බලනකොට ලංකාවේ පාරම්පරික හාල් කියන දේ වලින් බත්තු යන්න කිසිම තැනක් නැහැ. එතකොට මට හිතුණා ඒක තව අඩුවක්. පාරම්පරික හාල් කියන්නේ බෙත් හාල්. ඇඟට තියෙන ಗುಣ කියලා නිම කරන්න බෑ. ඉතින් මේ හාල් ටිකේ බත් ටිකක් වෙලා පාරිභෝගිකයට කන්න දෙන්න පුළුවන් නම් ඇත්තට මේක ගොඩක් ලොකු සේවයක්, ලොකු පිනක්. මේක හොඳ ව්‍යාපාරික අවස්ථාවක් කියලා මට හිතුණා. මොකද කවුරුත් කරක් කරන්නේ නැති දෙයක්. හැමෝම කරන්නේ සම්බයි බාස්මති වෙලා ඒකෙන් තියෙන අජිනමොටෝ ටිකයි තෙල් ටිකයි ඔක්කොම දාලා ඒක කෑමට දෙනවා. ඉතින් මීට වැඩි වෙනස් ගුණ දෙයක් කරන්න ඕනේ කියලා හිතලා තමයි රන්බත් පටන් ගත්තේ. හැබැයි මේ ව්‍යාපාරේ පටන් ගන්නකොටත් ඔබට ගොඩක් දෙනෙක් කියනවා නම් මේක කරන්න පුළුවන් ව්‍යාපාරයක්ද කියලා නේද? ඔව්. ලංකාවේ පුරුද්ද මේකනේ. ගැහණියෙක් දෙයක් අලුත් දෙයක් කරනවා නම් හිනා වෙනවා. දියතුයේනේ ආහාර සංකීර්ණේ පටන් ගත්තේ පළවෙනි අවන්හල. එතන ඉතුරු ටික සේරම තියෙන පිටරටවල කෑම. මට තියෙච්ච ලොකුම අභියෝගය තමයි ඇයි ලංකාවේ බත් දෙන්නේ කියලා. ඉතින් මම එතෙන්දි කියපු දේ තමයි ලංකාවේ කෙනෙක් කියලා ලංකාවේ අපේ රටේ ආහාර ටික මට ප්‍රචලිත කරන්න බැයි නම් මොකද්ද මගේ ජීවිතෙන් ඇති වෙඩි? මොකද මට හැමතිස්සෙම ඕනේ උනේ අනිත් අයටත් දෙයක් කරන්න. මිසක් මට තනියෙන් හම්බ කරගන්න මේ ඒ සිතුවිල්ලත් එක්ක තමයි මම රන්බත් පටන් ගත්තේ. ඇත්තටම එතන හරිම සාර්ථක වුණා. මොකද ඒ හාල්වල බත් ටික හොයාගෙන එතෙන්ට එන්න තරමට ටිකක් බොහොම සුළු කාලයක් ඇතුළත පාරිභෝගිකය පුරුදු වුණා. ඊට පස්සේ ඒ පුරුදු වෙච්ච පාරිභෝගිකයෝ අදට අවුරුදු 6ක් වෙනවා. අවුරුදු 6ක් තිස්සේ අපිත් එක්ක අකඩෝ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි තමන්ගේ ලෙඩ හොද වෙච්ච හැටි මේ හැමදේම අපිත් එක්ක කතා කරනවා. ඉතින් එතකොට මම තනියෙන් දෙයක් කරගෙන නැහැ. මම තනියෙන් ලාභයක් උපයගෙන නැහැ. මම හම්බ කරගෙන තින් මගේ දරුවා තුන්දෙනාට ඇති වෙන තරමට විතරයි. ඉතින් එතනින් එහාට ටික හැමදාම මගෙන් යන්නේ සමාජයට සහ අපේ ගොවි සංවිධානවලට. ඔව්. එහමයි ඔබේ දේ ගොඩ නැගන්නේ. ඔව්. ඔබ ව්‍යාපාරික වශයෙන් ඉතා සාර්ථක කාන්තාවක්. ඔබට හොඳ ව්‍යාපාරයක් තිබෙනවා. ඔබ සමාජයේ තලයේ ඉහළ ඉන්න කාන්තාවක්. 2010 අවුරුද්ද විතරනකොට ඔබට අවුරුදු 42යි. ඒ කාලේ ඔබට හිතෙන විශ්වවිද්‍යාල උපාධියක් ලබා ගන්න ඕනේ කියලා. ඒකත් නවත්තපු දැනකින් ඉස්සරහට තමයි ආවේ. තාත්තා නැති වුණා කියලා තාත්තගේ බලාපොරොත්තුවක් මම බාගෙට නැවැත්තුවා. මට හිතුණේ ඒක ටික් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි ජයවර්ධනපුර යුනිවර්සිටි එකේ ව්‍යවසායිකත්ව අධ්‍යයනංශයේ ව්‍යවසායිකත්ව උපාධිය හදාරන්න ගියේ.
එතෙන්දිත් මම පළවෙනි අවුරුද්දේ ඉඳන් එක දිගට ඉගෙන ගත්තා. මොකද අතර මගින් මට සම්බන්ධ වෙන්න තිබුණත් මට මම කිව්වා මොකද මට මැනේජ්මන්ට් දැනුම ඕනේ කියලා. කාලිනාස්ති කිරීම ගැන හිතන්නේ නැතුව මම ඒ උපාධිය අවසන් කළා. ඊට පස්සේ මම මාස්ටර් එකක් කළා. ඇත්තටම ඒ ව්‍යාපාරවලින් ඒ ඉගෙන ගත දෙයින් මගේ ව්‍යාපාරයට තීච්ච දැනුම, ව්‍යාපාර කල්පනාකරණයේ තීච්ච දැනුම අනන්තය ප්‍රමාණයි. ඒක මට ලොකු හයියක්. ඉතින් ඒ විදිහට තමයි. මොකද අපි ගොඩක් කලාවට හිතනවා දැන් ඉගෙන ගන්න බෑ, දැන් අපි වයසයි. එහෙම හිතන්න අරකයි. කාන්තාවකට කාලයක් නැහැ. හැම දෙයකම තමන්ගේ හිත තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක තමයි මමත් කළේ. මට හිතෙන ඔබ ජීවිතයේ විශිෂ්ටතම තෝරා ගැනීම කරන්නේ ඔබේ ජීවිතේ රන්බත් පටන් ගන්න තැන කියලා. අපේ සමාජයේ අපි පුරුදු වෙලා තියෙනවානේ සාමාන්‍යයෙන් කෙනෙක් සපත්තුවක් මහන්න ගත්තොත් අනිත් කෙනා මේස් එකක් නෙවෙයි හදන්නේ, ඔවුත් හදන්නේ සපත්තුවක් මහන්න. එතකොට ව්‍යවසායක අවස්ථා නිර්මාණය වෙන්නේ නැහැනේ. නිර්මාණශීලී ව්‍යවසායකත්ව අදහස් ලංකාවේ ගනිද්දී ආසියාවේ අපේ මට්ටම බිඳුව මට මතක විදියට. හැබැයි ඔබ අලුත් ව්‍යවසායක අවස්ථාවක් නිර්මාණය කරන්නේ කොහොමද? අත්‍තර මෙවැනි සිතුවිලි වලට ඔබ ගියේ? අපි සාමාන්‍යයෙන් දන්නවා මේ දකින දේවල්නේ අපි කරන්නේ, අලුත් දේවල් වලට අපි යන්නේ බයයි. ඇයි අපි බය වෙන්නේ? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. අපි පසුබෑම, අභියෝග වලට මුහුණ දෙන්න බැරිකම සහ අවස්ථා හඳුනාගන ගැනීම, ඒත් එක්කම තියෙන ලොකුම දේ තමයි දෙයක් පටන් ගන්න කැමති නැහැ මේක වැරදියි කියලා හිතනවා. ඉතින් වැරදෙන්න හරි කරලා බලන්න එපා. වැරදුනොත් නවත්තන එක වෙනම දෙයක්. ඒත් අපි දැනගන්න ඕනේ වැරදෙන්න නැතුව යන්න පාර මොකද්ද කියලා. මගේ අලුත් තවන්හල රන්බත් කාබනිකවන්හල. ඉතින් ඒක පටන් ගන්නකොට මගේ ජීවිතේ තුන්වෙනි පාරටත් මට හිනහ වුණා. ඉතින් එතකොට තුම්මුල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරිය දන්ටම අසහායකට ඉස්සෙල්ලා පටන් ගත්තේ. ඒක නිර්මාංශවන්හලක්. එතකොට හැමෝම හිනහ වුණේ නිර්මාංශවන් කෑමට තැනක් නැහැ කියලා. තැනක් එහෙම ඉඩක් තියනවද කියලා. ඔව්. දැන් කොහොමුණත් මේ සියල්ල අතර ඔබ ඒදේවලුත් සාර්ථක කරගන්න, ඔබේ දරුවෝ තුන් දෙනාත් ඔබ ගොඩනගා ගන්නවා. දරුවෝ දැන් ඉන්න තැන ගැන ඔබට සතුටුද? ඇත්තටම සතුටුයි. මොකද ලොකු දුව ජාතිනපුර විශ්වවිද්‍යාලයේ අලවි කළමනාකරණ උපාධිය අවසන් කළා. දැන් මාස්ටර් උපාධිය කරනවා. දෙවන දුව නීති විද්‍යාලයේ අවසන් වසර විභාගෙට ලියලා ඉන්නේ. එයාගේ හින තිබ්බේ නීතිඥවරියක් වෙන්න කියලා. උසාවියේ කතා කරන්නේ නීතිඥවරියක් වෙන්න කියලා. පුතා හෝටල් කළමනාකරණ උපාධිය කරනවා. හැබැයි මම කිසිම බලපෑමකින් නෙමෙයි, පුංචි කාලේ නම් මෙයා උයන් හරි ආසයි. ඒක හින්දා එයා ඒක තෝරගත්තා. ඒ වගේම දරුවන් ඉගෙනීමේ පැත්ත විතරක් සාර්ථක කරගෙන නෙමෙයි, සමාජයට හොඳ දරුවෝ තුන් දෙනෙක් මම හදලා තියෙනවා. ගුණ දහම් තියෙන, මනුස්සකම් පිරිච්ච, හරිම සංවේදී. මට ලෝකයාගෙන් කවදාවත් මගේ පැත්තට ඇඟිල්ලක් දික් කරලා කතන්දරයක් අහන්න නැති වෙන්න මම දරුවෝ තුන් දෙනෙක් හදලා තියෙනවා. ඒ තමයි අම්මා කෙනෙක්ගේ ජයග්‍රහණය. ජයග්‍රහණය. ඔබ ඉතාමත් ධෛර්යවන්ත කාන්තාවක්. ඔබ ජීවිතේ ගොඩනගනවා. ඒ වගේම වර්තමානයේ අර මම කලින් කිව්වාගේ අපේ රටේ විශිෂ්ටතම කාන්තාවන් 50 දෙනා අතරින් කෙනෙක් ඔබ. අපි දන්නවා කාන්තාවක් මානසිකවත් ශාරීරිකවත් හරි ශක්තිමත්නේ. ඒ වගේම මේ සමහර කාන්තාවෝ පිරිමින්ගෙන යැපෙන්න තාමත් පුරුදු වෙලා ඉන්නවා. ඔබ ඒ තලයේ පසු කරපු කාන්තාවක් විදිහට මේ තත්වය ගැන මොන වගේ අදහසක්ද, හැඟීමක්ද ඔබට තියෙන්නේ? අපි යැපෙන්න ඕනේ කාගෙන්? සමතන ඉල්ලනවා නෙමෙයි, ඒත් අපිට හිමි නිසිතන අපි ලබා ගන්න ඕනේ. ඉතින් එතකොට අපේ සමාජයේ ගොඩක් වෙලාවට තියෙන්නේ පිරිමි පාර්ශවයට විතරයි පුළුවන් කාන්තාවන්ට බෑ කියන එක. මෙන්න මේත් තමයි වෙනස් කරන්න ඕනේ. කාන්තාව කියන්නේ සහජයෙන්ම ශක්ති, ගොඩාක් ශක්තියින් රසක් එකට එකතු කරගත්ත කාන්තාව. ඉතින් අපි කතාවකට සාමාන්‍යයෙන් කිව්වොත් ඕනම සාර්ථක පිටිමයක පිටිපස්සේ කාන්තාවක් ඉන්නා මිසක් කොහෙවත් රැඳිලා අපි කවදාවත් අහල් නැන්නේ හැම සාර්ථක කාන්තාවක පිටිපස්සෙම මේ පිටිමයක හිටියා කියලා. ඉතින් එහෙම දෙයක් හැදෙන්නේ නැත්නම් එහෙම දෙයක් ලංකාවේ වෙන්නේ නැති හින්දා. ඉතින් අපි ගමනක් යන්න හැදුවොත් කරන්නේ කකුලෙන් ඇදලා බිමට වට්ටන්න හදන එක. එක්ක ඊර්ෂ්‍යා කරනවා, නැත්නම් ඔක් කරන්න බැහැයි කියනවා, නැත්නම් ඔක කරන්නේ මේ විදිහට නෙමෙයි මේ විදිහට කියලා අපිට අනවශ්‍ය විදිහට මග පෙන්වීම කරන්න හදනවා. ඉතින් එහෙම නැතුව හැම සාර්ථක කාන්තාවක් පිටිපස්සෙම තියෙන්නේ ප්‍රතික්ෂේප වීම, අභියෝග ජය ගැනීම, දුක් කම්කටොළු, වේදනා, කඳුළු, මේ හැම දෙෙම එකට කැටි කරගෙන ඒ ජීවිතේ පන්තේ ලබාගෙන ඒක ශක්තිමත් කරගත්ත කාන්තාව තමයි සමාජය ඉස්සරහට ගිහින් තියෙන්නේ. ඇත්තටම වෙන්න ඕනෙත් මේක. මේ විදිහට මම දකින්නේ කාන්තාව සමහර ලාවට වැටෙනවා. මොකද සංවේදිකම් හින්දා. සංවේදිකමත් එක්ක කාන්තාව වැටුණාට පස්සේ ඒ වැටිල්ලත් එක්ක නැගිටින්නේ පුදුම ශක්තිවන්ත ධෛර්යමත් කාන්තාවක්. ඉතින් ඒ ධෛර්යයට අභියෝග කරන්න හරි අමාරුයි. ඉතින් එතකොට
අපේ ළඟ තියෙන ශක්තිය මොකද්ද කියලා අපි අඳුර ගන්න ඕනේ. ඉතින් ඒ ශක්තිය අඳුරගෙන අපි ගමනක් යන්න ගියොත් කවදාවත් කාන්තාවකට වරදින්නෙත් නැහැ. කාටවත් අතපාන්න ඕනෙත් නැහැ. මොකද මට සමාජයේ ගොඩාක් හම්බ වෙන්නේ මේ විදිහට ප්‍රශ්න තියෙන කාන්තා. මම කාන්තාව ගොඩක් එක වැඩ කරනවා. ඉතින් එතකොට පවුල් බර තනියෙන් කරට අරගෙන තමන්ගේ දරුවන්ගේ වගකීම් කරට අරගෙන සහ හැම දෙයක්ම තනියෙන් දුක් කටළු හැම වේදනාවක්ම තනියෙන් අර දරාගෙන ඉස්සරහට යන කාන්තාව ගොඩක් මට හම්බ වෙලා තියෙනවා. ඇත්තටම වෙන්න ඕනේ මේක. කාගෙන්වත් යැපෙන්න පුරුදු වෙන්න නරකයි. විශේෂයෙන්ම තමන්ගේ දරුවන්ගෙන්වත්. ඉතින් එතකොට කාන්තාව කියන්නේ හැරිම ශක්තිවන්ත ඉස්සරහට යන්න පුළුවන් කාන්තාව කෙනෙක්. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන ඕනේ වැඩ කරන්න. අන්තිමට එක ප්‍රශ්නයක් අහන්න. මේ ගමන මෙහෙම යද්දී ජීවිතයක මොහොතක ඔබට තනිකමක් දැනෙන්නේ නැද්ද? ඇත්තටම නෑ. මට ගොඩාක් වැඩ තියෙනවා. ඉතින් ඒකින්ද වැඩත් එක්ක කාලේ ගත වෙනකොට ජීවිතේ තනිකමක් දැනෙන්නෙම නෑ. විශේෂයෙන්ම දරුවෝ 3 දෙනා මට යාළු 3 දෙනෙක් වගේ. ඇත්තටම දැන් වෙලා තියෙන්නේ මගේ කාර්යබහුලකමත් එක්ක අර පුංචි කාලේට වැඩි ඒගොල්ලන්ගේ ජම් තරමක් දුරට හරි මම ඈත් වෙලාද කියලා හිතනවා. ඒත් මට පුළුවන් හැමතිස්සෙම මම උත්සාහ කරන්නේ හැමතිස්සෙම ඒගොල්ලොත් එක්ක ජීවත් වෙන්න. ඉතින් එතකොට තනිකමක් කියන එකක් නම් කවදාවත් මගේ ජීවිතයට ඇතුළු වෙලා නැහැ. මොකද අපි වැඩ කරනවා නම් අපිට තනියක් ඇති වෙන්නේ නැහැ. මොකද හැම තප්පරෙම කරන්න දෙයක් තියෙනවා. ඉතින් එතකොට අපි තනිකමයි කී කී ඉන්නේ කරන්න වැඩක් නැති වුණාම කල්පනා කරන්නේ අපි එතකොට ඒවට විකල්ප හොයන්න යන්නේ එතකොට. ඉතින් එහෙම නැතුව දවසේ පැය 24ම අපිට කරන්න දෙයක් තියෙනවා නම් ආදරෙන් වෙළඳ ගන්න පුළුවන් අය අපේ ජීවිතවල අපිට ඉන්නවා නම් තනිකමක් ඇති වෙන්නේ කවදාවත්. මේ සිතුවිලි සමුදායක එක්කාසුවක් ඔබට වගේම ඇයට ජීවිතය ඇයට දැනෙන සිතුවිලි සමුදාය එකතු ඇය අපේ රටේ විශිෂ්ට ව්‍යවසායක කාන්තාවක් බවට පත් කරා. ඒ අතරේ ව්‍යවසායක කාන්තාවක් වෙන්න ප්‍රධාන සිතුවිලි 3ක් ඒ ජීවිතය ඇතුලේ ඔබ අහුල ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඔබේ ජීවිතයටත් එවැනි සිතුවිලි එනවා ඇති. හැබැයි ඔබ මොහොතකට නොතකායි සිතුවිලි පසක දානවා ඇති. හැබැයි ඒ සිතුවිලි වලට ජීවිතේ ඉඩ දෙන්න. එතකොට ඇය විතරක් නෙමෙයි, ඔබ විතරක් නෙමෙයි, අපි විතරක් නෙමෙයි, රටක්ම ගොඩ නැගෙන බව ඒ අතර ඔබ මතක තියාගන්න. ජනකී කත්‍රියාරච්චි මහත්මිය, ඔබ රටට ආඩම්බරයක්, අපිට ආඩම්බරයක්, දිරිය කාන්තාවක්, ඔබ වැනි කතුන් අපි පතනවා වගේම ඉදිරි ගමන බොහොම සරුසාර වෙන්න කියලා අපි සුබ පතනවා. බොහොම ස්තුතියි මේ ජීවිතේ අද අපිත් එක්ක බෙදාගත්තට. Summer.